සියලු දෙනාටම ජීස් පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ. අද දවසේ තියෙන අපේ ජීවිතේට ගොඩක් කිට්ටු තේමාවක්. ප්‍රශ්නයක් තියෙන තේමාව. ඔබට ආදරේද? නුඹට ආදරේද? ස්වාමීන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා උතුම්ම ආඥාව කුමක්ද කියලා. උන්වහන්සේ කියනවා ඔබේ මුළු සිතින්ද, ඔබේ මුළු ශක්තියෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ඒ පළවෙනි ආඥාව. උන්වහන්සේ දෙවෙනි ආඥාව හැටියට කියනවා නුඹට ප්‍රේම කරන්නාක් මෙනි. නුඹ යසල්වැසියාටද ප්‍රේම කරන්න. මේ දෙවෙනි ආඥාව තුල කොටස් දෙකක් තියෙනවා ඇත්තටම ගැඹුරින් හිතුවොත්. නුඹට ප්‍රේම කරන්නාක් මෙනි. ඒ කියන්නේ මම මට ආදරය කරන විදියටම මගේ අසල්වැසියාට, සහෝදරයාට, සහෝදරියට ආදරය කරන්න කියලා කියනවා. එහෙනම් සහෝදරයාට සහෝදරියට ප්‍රේම කරන්න නම් ඉස්සලා මම මට ආදරය කරන්නට ඕනේ. ඔබට ආදරය කරන්න. නිසා අපි අහලා බලමු. ඇත්තටම ලෝකයට ආදරය කරන, අන් අයට ආදරය කරන ඔබ මම ආදරේ. කොහොමද ඒක හොයන්නේ? අපි අහලා බලමු. මම මගේ ජීවිතයට ආදරය කරනවද? මම මගේ ශරීරයට ආදරය කරනවද? මම මගේ දැනුමට, මගේ ආත්මයට ආදරය කරනවා. ඕනෑම කෙනෙකුට හෝ බහණ්ඩයකට ආදරය කරනවා නම් අපි ඒ ආදරය කරන පුද්ගලයා, එහෙම නැත්නම් ආදරය කරන බහණ්ඩය සුරකින්නවා, රකින්නවා, විනාශ කරන්නේ නැහැ. එහෙනම් මම මට ආදරේ නම් අපි ආරම්භ කරමු අපේ ශරීරේ. මම මගේ ශරීරයට ආදරේ නම් මම මගේ ශරීරයට හානියක් කරගන්නේ නැහැ. මම කන කෑම වීම පිළිබඳව මම ගොඩක් සැලකිලිමත් වෙනවා. අඳින පාද දෙන ඇඳුම පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙනවා. මම මගේ චරිතයට ආදරේ නම්, මගේ ආත්මයට ආදරේ නම් මේ ආත්මය කිලිටු කරගන්නේ නැහැ. වචනයකින්, ක්‍රියාවකින්, චිත්‍රපටයකින්, පින්තූරයකින් හෝ මා ෂෙයා කරගන්න ආදීකින් හෝ මගේ ආත්මය, මගේ ජීවිතය මම අපිරිසිදු කරගන්නේ. එවැනි කෙනා තව කෙනෙකුගේ ජීවිතය අපිරිසිදු කරන්නේ නැහැ. මොකද මම මට ආදරේ නම්, මගේ ශරීරයට ආදරේ නම් මං අනිත්‍යයේ ශරීරات රකින්නවා, සුරකින්නවා, විනාශ කරන්නේ නැහැ. මම මගේ ආත්මයට, මගේ ජීවිතයට ආදරේ නම් මං අනිත්‍යයේ ජීවිතත් විනාශ කරන්නේ නැහැ, සුරකින්නවා, රකින්නවා. ඒකයි ස්වාමීන් වහන්සේ කිව්වේ නුඹට මෙන් නුඹේ අසල්ව ප්‍රේම කරන්න. මම මට ආදරේ කරන්නට ඕනේ. ගොඩක් වෙලාවට අපි අපිට ආදරේ කරන්නේ නැහැ. ඒ නිසාම අපිට බැරි වෙලා තියෙනවා අපේ සහෝදරයාට, සහෝදරියට, අප සමග ජීවත් වෙන අයටත් ආදරය කරන්න. ආරම්භ කරමු මගේ. මම මට ආදරය කරලා, ඔබ ඔබට ආදරය කරලා, ලොවට ආදරය කරලා, පරිසරයට ආදරය කරලා, දෙවියන් වහන්සේට ආදරය කරමු. මේ හැම දෙයක් තුළම පදනම ප්‍රේමයයි, ආදරයයි පටන් ගන්නට ඕනි. ඔබ තුලින්, මා තුලින්. ඒ වෙනුවෙන් අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ආදරයෙන් යාඥා කරමු. අද දවසේ සිට ආදරයෙන් ක්‍රියාත්මක වෙමු. මට ආදරය කරන්න, ඔබ ඔබට ආදරය කරන්න. ජීස් පිටයි.